නවලකුණකින් නවසන්ධානයක් ඇරඹීමට ජනපති හා විපක්ෂ නායක හමුවේදී සැලසුම් කෙරේ. පක්ෂියල්ලටම එකඟ වෙන්න පුළුවන් පොදු නමකින් තමයි මේ අලුත් සන්ධානය ගොඩනැගෙන්නේ. කංජපාන ඉම්රාන්ගේ ගෝලයෙකු හෙරොයින් සමග කොළොම්නාවේදී අතරංගුවට. පන්නපිටියේ අරලිය උයන ප්‍රදේශයේ තිබී වෙඩිවැදුණු මනසරු රක්ෂවා ගනී. මත්පැන් විෂවීමකින් ඉන්දියාවේ කාන්තාවන් ඇතුළු 25 දෙනෙකු මරුට. Numbers may further increase as many others are still admitted in the ශ්‍රී ලංකා පිටිකරුවන් දකුණු අප්‍රිකාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණයක් හඹායයි. ඉදිරියේදී බිහිවන සංධානය නව ලාංඡනයකින් හා නමකින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර මෙම විශේෂ සාකච්ඡාව ඊයේ රාත්‍රියේ 7ට පමණ ආරම්භ වුණා. ඒ කොළඹ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නියෝජිතින් හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ නියෝජිතින් කිහිප දෙනෙකුද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. සාකච්ඡාව ඉතාම හොඳයි. අපි බොහොම පුළුල් ප්‍රගතිශීලී දේශප්‍රේමී වමේ පෙරමුණක් ගොඩනැගීම සඳහා අපේ ජනාධිපතිවරු දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් අපි රැස් වුණා. කෙටුම්පත් දෙකක් තුනක් තියෙනවා ව්‍යවස්ථාව හදන්න. ඒක අවසානයකට එන්න අපි පොඩි කමිටියක් පත් කරගත්තා. ඒ වගේම ප්‍රතිපත්තියත් අපි මූලික ප්‍රතිපත්තිය පිළිබඳවත් අපේ කෙටුම්පත් හතරක් පහක් තියෙනවා. එක එක පක්ෂ වලින් හදලා. ඒ ටික එකතු කරලා අපි මූලික ප්‍රතිපත්තියක් හදන්නේ ගොඩනැගෙන සඳහන්. ඒකටත් කමිටියක් පත් කරගත්තා. ඒතර අද දිනේ සහභාගී වුණේ මේ සාකච්ඡාවට. අපි කවුරුත් සහභාගී වුණා. හැම පක්ෂිකම වගේ නායක හිටියා. බැසිල් රාජපක්ෂ මහතා අදත් ආවේ නැද්ද? ඒ වෙනුවට තමයි මහින්ද රාජපක්ෂ මහත්තුමා හිටියේ. ඒ වගේම මේ ඩල සලහප්‍ර මහත්තුමා හිටියේ. එතකොට මන්ත්‍රීතුමා කොහොමද මේක කොච්චර කල් යයිද හැදෙන්න? නෑ, ඉච්චර කල් යන්නේ. අපි මේක ඔය මේ ව්‍යවස්ථාව අරමේ ඔය සුමාන දෙකෙන් තුරින් ඉවර කරා. ඒ කියන්නේ කොහොමද නායකත්වය කොහොමද දැන් නායකයෝ දෙදෙනෙක්? ඒක පිළිබඳ අපි තීන්දුවක් ගත්තේ නෑ. ඒකේ දෙන්න සාකච්ඡා කරලා තීන්දු කරගන්න. ඒක පිළිබඳ ගැටලුවක් වෙන්නේ නෑ. ඔබතුමාලගේත් කීප පන්පිටිය දෙපාළම මාර්ගයේ අරලිය උයන ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කර ඇති පුද්ගල බලසිරුරක් හමුව තිබෙනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ කොළඹ කොටහේන සුනේත්‍රා මාවතේ පදිංචි පුද්ගලයෙක්. ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාව වෙනත් ස්ථානයකදී ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇද්ද යන පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි මාර්ගම පොලිසිය පවසන්නේ. පන්නපිටිය දෙපා නම අල්ලිය උයන ප්‍රදේශයේදී විඩිවැදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුව තිබෙනවා. ඊයේ රාත්‍රී 11:45ට පමණ ඒ පිළිබඳව මහරගම පොලිසියට පුද්ගලයෙකු ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව මහරගම පොලිසිය සහ නුගේගොඩ අපරාධ ස්ථානයේ පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළා. ඝාතනය කළ පුද්ගලයාගේ සිරුරේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ලව ඇති අතර දෙපා සහ දෙයත්වල කැපුම් තුවාල කිහිපයක්ද දක්නට ලැබෙන බවයි මහරගම පොලිසිය පැවසුවේ. පොලිසිය සැකපල කරන්නේ මෙම පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී හෝ වෙනත් ස්ථානයක සිට රැගෙන විත් මෙම ස්ථානයේදී වෙඩිතබා ඝාතනය කර ඇති බවයි. මෙම ස්ථානයේ තිබී මිලිමීටර 9 වර්ගයේ ඉස්පතරම් කුපු දෙකක්ද සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ කොටහේන සුනේත්‍රා මාවතේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්. මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව මලසිරුර පශ්චාත් මන පරීක්ෂණය සඳහා කළුපෝවිල රෝහලට රැගෙන ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. ඩුබායිදී අතරංගුවටගෙන බන්ධනාගාරගතව සිටින මහපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන කංජපාන ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාෂයේ නිලධාරීන් විසින් අතරංගුවටගෙන තිබෙනවා. ඒ කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ ඊයේ සිදු කළ විශේෂ වැටලීමකදී
दुबई हिदी अतरंगूटगेन बंधनागार गतव सिटिन महापरिमाण हेरोइन जावाराम करुयेकु लेस सलकेन कंजिपानी इम्रानगे प्रधानतम गोलेक ईये रात्रिये संविधानात्मक अपराध निवारण कोट्टाशी निलधारीन अतरंगूटगेन तिबेनवा ए लद तोरतुरुकट अणुव कोलोन्नाव सालमुल्ल प्रदेशये सिदुकल वेटलीमकदी अतरंगूटगत सेककरु कोलोन्नाव सालमुल्ल प्रदेशये पदिंचि करुयेक मुहम्मद नौफ मुहम्मद अली नम मेम मद्रव्य जावाराम करु पनस हेवरी दिवीये पसुवनवा अतरंगूट गन्न अवस्थावे ओहु सतुवतिबी हेरोइन ग्राम 10යි मिलीग्राम 480ක්ද पोलिसिय सोयागत्ता कंजिपानी इम्रान समग एक्व सेककरु दिवैने बोहो प्रदेशवलट हेरोइन बेदा हरेति बवाई पोलिसिय पवसन्ने सेककरु अद अलुत्कडे अंक 4 महेश्वरात अधिकरणीयट इदिरिपत् किरीमट नियमितायि मे संबंधयेन वेडिदुर परीक्षण संविधानात्मक अपराध निवारण कोट्टासे मगिन सिदु करनु लबनवा दिन दाहतरकेन तम प्रदेशेट जलय नुलबुनु बवट चोदना करमीन मीकुड हेट्टियावत प्रदेशवासीन पिरिसा किये विरोधतावक निरतवुना इम स्थानेट पेमिने जल संपादन मंडली निलधारेंट प्रदेशवासीन गे निल्लबुने दडि विरोधयाक होमागम मीगुड हेट्टियावत प्रदेशे पौल 500ක පමණ පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියා. මීට වසර කිහිපයකට ඉහතදී මෙම ප්‍රදේශයේ ප්‍රජාජල ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. පසුව එම ප්‍රජාජල ව්‍යාපෘතියෙන් ඉදිකළ ජල ටැංකියට ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් නිකුත් කරන ජලය ලබා දී ප්‍රජාජල සමිතියේ අධ්‍යක්ෂණය යටතේ ජලය බෙදා හැරීමට පටන්ගත් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. නමුත් දැනට දින 14ක සිට එම ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවට චෝදනා කරමින් හෙට්ටියාවත ප්‍රදේශවාසීන් මීගොඩ දිග්හැතම ප්‍රදේශයෙන් හයිලෙවල් මාර්ගය අවහිර කර මෙම විරෝධය සිදු කළා. මෙම ස්ථානීයට ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හෝමාගම කාර්යාලයේ නිලධාරිනියක්ද පැමිණියා. අනතුරුව එම නිලධාරිනිය කැඳවාගෙන ප්‍රදේශයේ ජල ටැංකිය අසලට පැමිණීමට විරෝධතාකරුවන් කටයුතු කළා. එහිදී ජල සම්පාදන මණ්ඩලය මෙම ව්‍යාපෘතියට ජලය සැපීම අත්හිටුවා ඇති බව තහවුරු වුණා. ඒ සමග ජල සම්පාදන මණ්ඩලයේ රථය අවහිර කරමින් ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරීව හැසිරුණු අයුරුයි මේ. පසුව දින 4ක් යනතුරු බෞසල් මගින් ජලය සැපීමට අදාළ නිලධාරීන් පොරොන්දු වීමත් සමග විරෝධතාව අවසන් කෙරුණා. උමාවය බහුකාර්ය ව්‍යාපෘතියේ වැඩ කටයුතු එළබෙන අගෝස්තු මාසය වන විට අවසන් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ඊයේ එම ව්‍යාපෘතියේ නිරීක්ෂණ කටයුතු සඳහා චාරිකාවකට එක්වමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබෙනවා. मेरठ देवंत बहुकार व्यापृतिया क्लेस सेलकिन उमा उय बहुकार व्यापृति इदिकिरीम मेवन विट अवसान अधियरट पेमिनत मिनवा एही प्रगति सोयाबेलीम संधा इये अतिगरु जनाधिपति मैत्रीपाल सिरिसेन मेतुमा निरीक्षण चारिकावकट एक्कु अतर श्रीलंकावे इरान तानापति वरया एतनु पिरिसक्द ईट एक्कुना मेम व्यापृति इतिरिकोटस कडिनमिन निमकर एही प्रतिलाभ जनतावट लबादीमट कटियुतु करन लेस अतिगरु जनाधिपतितुमा व्यापृति भार इंजिनेरुवन्नतुलु बलधारेंट उपदेस लबादे तिबेनवा प्रदेश रसक इडम अक्कर गणनावक वगाबिम संधा जलय सपेन मेम वारी व्यापृतियट आयोजने कर एति मुदल अमेरिकानु डॉलर मिलियन 535ක් එමෙන්ම මෙම ව්‍යාපෘති යටතේ ඉදිවන භූගත විදුලි බලාගාරයේද අතිගරු ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙම බලාගාරයේ ඉදිකිරීමද අවසන් අධ්‍යයනයේ පවතින අතර ඉන් මෙරට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් එක් කිරීමට නියමිතයි. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් ඉදිවන ජලාශයෙන් වැල්ලවාය හා මොනරාගල ප්‍රදේශවල කුඩා වැව් 300ක් පමණ පෝෂණය වෙනවා. එම ජලාශයේ ප්‍රධාන උමගේ ඉදිකිරීම මෙන්ම මෙම ව්‍යාපෘතිය හරහා පුහුල් පොළදී හා ඩයරබාහිදී ඉදිවන ජලාශ දෙකේ ඉදිකිරීම කටයුතු පිළිබඳවද අතිගරු ජනාධිපතිතුමා මෙහිදී නිරීක්ෂණය කළා. අප දැන් සූදානම් මද විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පසු හමුව තවත් දේශීය පුවත් සමගින්.